ඒ වගේ මගේ ඊළඟ ප්‍රශ්නේ මේ මහමැතිවරණය පාර්ලිමේන්තුවට පත්විය යුත්තේ කවුද කියන එක. ඔය එක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මොකද පාර්ලිමේන්තුව තිබුණට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ අඩුම ගානේ පාර්ලිමේන්තුවේ ක්‍රියාපටි පාටියක් තියෙනවානේ. අපිට එකපාරම පේන්නේ මේ මාධ්‍යවල පේන්නේ විවාද කරගන්න හැටි. හැබැයි අපි දන්නවා පාර්ලිමේන්තුව විවාදවලට අමතරව විශාල කලාපයක් නියෝජනය කරනවා තියෙන කාරක සභාවලින් උපදේශක කමිටු වලින් ආංශික කාරක සභාවලින් මේ ගොඩක් ඒවා තියෙනවා. ඒවා සියලු අය පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව රැස් වෙන තැන්. ඒවා විශේෂයෙන්ම ගත්තොත් එම රටක ජනතාවගේ ජීවිතයට අදාළ වෙනම අංශ ආවරණය කරගනිමින් තමයි මේ උපදේශන කමිටු ආංශික කාරක සභා කාරක සභා හදලා තියෙන්නේ. ඒතර ඒවායේ වැඩ කරන්නට විශාල දැනුමක් අවශ්‍යයි. විශාල අවබෝධයක් අවශ්‍යයි. එතකොට තුසි මං ඇහුවේ පාර්ලිමේන්තුවට යන්නේ මේ මොකටද කියන කාරණේ නම් ඒතර යන්න ඕනි මේ වැඩේටනේ. ඒතර මේ වැඩේට යන්න ඕනි අය කොයිතරම් දුරකට අවබෝධයක් තියෙන්න ඕනිද? මේ අවබෝධය කියලා ගත්තට පස්සේ මේක පුළුල් කතාවක් මේ තුසි. මොකද හේතුව තමයි අපි ගත්තොත් එහෙම යම්කිසි ජන කොට්ටාසියකින් නැත්නම් යම්කිසි ඉලෙක්ටොරේට් මේ කියන්නේ මේ මැතිවරණ කොට්ටාසියකින් කෙනෙක් පත් වෙන්නේ. අපි ගත්තොත් එහෙම පරණ ක්‍රමයට අනුව නම් එක මැතිවරණ කොට්ටාසයට එක්කෙනෙක් තේරිපත් වෙනවා. සමානුපාතික නියෝජන ක්‍රමය අනුව දිස්ත්‍රික්කයේම මැතිවරණ කොට්ටාසයක් බවට ලංකාවේ පත් වෙනවා. එතකොට මේ දිස්ත්‍රික්කයේ නමුත් පරණ අර්ථයෙන්ම ගත්තොත් යම් කොට්ටාසි නියෝජනය කරමින් තමයි කට්ටිය පාර්ලිමේන්තුවට යන්නේ. ඒතර යනකොට යන අය අනිවාර්යයෙන්ම එකක් දැනගෙන සිටිය යුතුයි. ව්‍යවස්ථාදායකයක් කියන්නේ මොකක්ද කියලා. පාර්ලිමේන්තුවේ කාර්යභාරය කියන්නේ මොකක්ද කියන එක. මොකද නීති සම්පාදනය සහ ප්‍රතිපත්ති සම්පාදනය කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට නිහඬව සිටීමේ සහභාගිත්වයක් දක්වන්න බෑ. ඒතර ඒ ශේෂ්ඨ සම්බන්ධයෙන් ඔවුන්ට ඉතාමත් හොඳ අවබෝධයක් ඕන. ඒතර පක්ෂ දැනගන්න ඕනේ තමන්ගේ නියෝජිත ලැයිස්තු හදනකොට එකක් තමයි රටේ විවිධ ජන කණ්ඩායම් නියෝජනය වීම ගැන සැලකිලිමත් වෙන එක. ඒක ගොඩක් අය එක කරනවා. මොකද ඡන්ද ලබා ගැනීම උපක්‍රමයක් විදිහට. ඒ වගේම රාජ්‍යයක් විතර ගත්තට පස්සේ රාජ්‍ය විසින් ආවරණය කරන්න ඕනේ විෂයපතයක් තියෙනවා. ඒ විෂයපතේ කුඩා අනුකුඩා වශයෙන් අපිට කඩන්න පුළුවන්. ඒතර ඒ ශේෂ්ඨ සම්බන්ධයෙන් නියෝජනයක් තියෙනවද? ඒ වගේන අවබෝධයක් තියෙනවද? අපි උදාහරණයක් වගේ ගත්තොත් තමයි රටේ ධීවර කර්මාන්තය කියලා හිතන්න. රටේ ධීවර කර්මාන්තය ගැන අවබෝධයක් තියෙන ධීවර කර්මාන්තය ඉන්න ප්‍රදේශයක ඉපදීම කොමනක් සෑහෙන්නේ නැහැනේ. ධීවර කර්මාන්තය පිළිබඳව ලෝකයේ ඒවට තියෙන අලුත් දියුණුව, ඒවා සම්බන්ධයෙන් ගත්තට පස්සේ අතුරු ආන්තරවලින් ගැලවෙන තාක්ෂණික ක්‍රම, මේවා සම්බන්ධව පරිචයක් තියෙන කෙනෙක් ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න. මේකට සරල උදාහරණයක් අපිට ගන්න පුළුවන්. ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් මෙසේ ජාතික ලැයිස්තු ඉන්න සුගත් ප්‍රසන්තද සිල්වා. ඔහු නියෝජනය කරන්නේ, ඔහු මල්ලගින් දැක්කව කතා කරනවා, ඔහු නියෝජනය කරන්නේ ආබාධිත ප්‍රජාව. එතන ආබාධිත ප්‍රජාව නියෝජනය කරනවා කියන්නේ මොකක්ද? ඒ ආබාධිත ප්‍රජාව මූණ දෙන ගැටලු සම්බන්ධයෙන් රටේ නැත්නම් පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ඉබන ප්‍රතිපත්ති සංශෝධනය කිරීම, ප්‍රතිසංස්කරණ ගැන ඒම මේ කියන කාරණා සම්බන්ධයෙන් ඔහුට අවබෝධයක් තියෙන්න ඕන. ඔහු ඩිසේබල් වීමට අමතරව ඉතින් එහෙම ගත්තට පස්සේ පාර්ලිමේන්තු නියුජිතයෙක් කියලා කියන්නේ නිකම්ම නිකන් අම්මගෙන් තාත්තගෙන් පැවතගෙන ඉන්න කෙනෙක්වත් නෙවෙයි. එහෙම නැත්නම් පක්ෂිකට හිතන කෙනෙක් ඡන්ද ගන්න පුළුවන් මෙයා දැම්මොත් කියලා දාන කෙනෙකුත් නෙවෙයි. මේක රාජ්‍යයක් නෙවෙයි. ඒතකොට රාජ්‍යයේ ඒ අදාළ විෂයපත නියෝජනය කරමින් ඒවාට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි, නීති සම්පාදනය කළ හැකි, ඒ වෙනුවෙන් හඬක් නැගිය හැකි අවබෝධයක් තියෙන කෙනෙක් තමයි පාර්ලිමේන්තුවට යා යුත්තේ. එහෙම නැතුව සමාජ මාධ්‍යවල ඉන්න මාධ්‍ය බබල්ස් නැත්නම් බුබුලු හුදු ජනප්‍රිය තර්කයක් ඇතුළේ පාර්ලිමේන්තුවට ගියයි කියලා පාර්ලිමේන්තුව ගුණාත්මක වශයෙන් යහපත් වෙනවා බවට පත් වෙන්නේ නැහැ.